විසි් දෙක පරිමාව හාධාරිතාව විසිද් දෙක කා්‍යාසි කරන්න නි වගුවක් තියෙනවපුරවන්න. පරිමාවඔහෑනනි දිග පලින් ගුණ කරලා ඒනු උත්තරේ විසින්ගුණ කරලා. එන අට හයංගුණ කරලා හය පයන්ගුණ කරන්නඕනිි. මැතහය පයංගුණ කලලා එකටෙන් ගුණ කරත් තරිණ හයව පාතියායි එකටංගුණ කරනවා කියද දෙ හතලයින දෙසිය හතලියයින් ්‍රපිදැම්ම හැකි දෙසිිය හතලියයි ගන සැන්ටිමිටර් තම පරිමාවක දෙසි හතලය ගන සටිමීටර් මෙතන මේකයි මේක මේක අයි ගුණ කරහම දස් දෙසිය හදන් ඩෝනි මේක හොයන්නේ කොහොමද එද්දස් දෙසිය මේ දෙකින් වෙදන් නෝනි දස් දෙේසිය දායම්බ දමුකු ද දැන තො ක්සිේ විස්සේ තිරරිවෙන්නේ දස්දේසිය දායම්බ දම කරිිස අයි ොහැම්බ දන්ඩෝන දොළහෙන්බ දහම තිරෙෙන දාය එම් මෙැටෙන්නේ දයි සටිමීටර් තොස් ොරත් දාකසිය විසයි එකසේ විසි වරත් දායත් දස් දෙේසිය දනවා එනම් පලටෙන්නේ දයයි කියලා මේටික ගුණ කරහම එන ගාන හොයන් ඩෝනිී සම ගුණ කිරීමමත්ති එකයිද සම්පා ගුණ කරනවා මින්ද අයිල් සම්පායින් ඒ අයි ගුණ කරනවා බින්දුවයි දශමහයින් පැන්දස මගුණ රදවපුුලන් දසමස්ථාන අමතක කල ගුණ කල පස්සේ දසමස්ථාන ටික තියන්න තර මෙතන ගත්තොත් අමතකරොත් පහළව මෙත රමතකරොත් පහ මෙතරාමතකරොත් හය පස්ස රක්කායි තියයි මෙතර පාහළොුවේ එම්මමයි පාලොව තියෙන් ගුණ කර්ඩුවන බිඳුව දාගන්නවා තුමාරක් පහළව හැත්ත පහයි. තුර පාලවැනිකේ ද හතල ස්පානි හතරිස් පහ පලෝ පහින්ගුණන කොත් හැත්ත පහි තුර පා අතරිස් පාත කට හාරසිය පණයනෝ දෑමත කර දසනස්ථා ගන නන් කලා පව තියන්න මතරී ම ාගන මෙතර එකක් අමත කරා ද අයක් කමතක් කර මෙතරින් හතාව එකක් කමත කර ඇතකොට එකයි දෙකයි තුනක් අමත කලා තියෙනවා යාමත කරපු තුනම ආවස්සර පන්නලා තියනවා මෙතර තියෙන් දශම තම තැන්ට ගෙනවා තර මේක මකෑකි මේ බිඳුවත් මකෑකි දශම හතරයි පහයිඒ එක ිස්ත්‍රරයින් බිඳදු දානවා බිඳුුව අ දර්ශන හතරයි පහයි ගන මීටර් කියලා තම උත්තෙරයෙන්නේ. ඉලාන මෙතර දෙසිය දාසය හදැ හැට. රක් තිස්සයි තිස්ස වර කය තමා දෙසේ දසිය දෙන්නේ එනම් මෙතැන්ටෙන හායි මීටර්. ලන්න බාග තුනක්ටීලා තියෙනවා දිග පල්ල උසර මේ ටික ගුණ කල්ල එන්න පරිමාාව හන්ඩුවනි හතරෙන් තුන ගුණකිරීම මෙතර පහන් දෙක උනකිරීම ආය තුනින් දෙක තුනට තුන එකයි තුනට තුන එකයි කියල කැෙනවා දෙකට දෙකේ එක හතරට දෙකවෝ දෙකයි කියලාගැපෙනවා දේ දෙකට මේ දෙක් අප හැකි උඩේ දෙකට එක් කරක්ක එකයි කරක් එක එකයි අ එක්කරා පාපායි පස්සරක්ක පහයි උත්තරෙන්නේ. පයි එකයි ගන මීටර් කියලා. ඉලන්න මෙන්න මට ගුණ කරන්න න එකක සන්ටිමිට කරන්නු මීටරක් කියයන සටමට සයක් මිටර් බාගක්න සම මීටර් හතලිය ගුණ කරන්නනේ ගුණ කරදග මිඳදුටික මුලිම දාගන්නවා එකයි දෙකයි තුනයි හතරක් තියෙනවට හරත්්දම්. බේ පාහතරින් ගුණ කරන්නඕනෙකරු විස්සයි විස්සයි බිඳු හතරක් කෙනනවා ගණ සෙන්ටුමිට කියල දාගන්නවා මෙවිද තම උත්තර අපි කලවෙෙන්නේ ගණකය එක මුහුණක වර්ග පපලේ වර්ග සටට තිස්සයි කියලා තින ේවාගේ මූුණතක් ගත්තුතේ තිස්සයි වර්ගඵලය පැත්තක දිය එක් කියලා ගත්තොත්ක්xක්වලින් ගුණ කළ තමක් තිස්සාය හැදෙන් නෝනි එක ධාරේක දිග තමන් අපෙන් අහන්නේ ත්‍ර වර්ගඵලයේ තිස්සායනි ක් ගුණේ ලෙක් ර්ගීන් නැත එක්ෂව දෙක් ගුණ ලක්කම සංකයාව දෙවතා ගුණල කොම තිස්සය දෙන්නේ හය හයි ගුණනි තිස්සාය දෙන්නේ එනම් පැත්තකදික නිවාරයෙන් හැක්වෙෙන් ඕනි එනම් ධාරේකදික හයි සටිමීටර් ඔන්න එක හොයා ගත්තාක ධාරේ දික හයි පැත්දික හම එම් දිගත් හ පලලත් හයයි උසත් හයයි දිග පල්ලි ගුණ කල පල උසිං ගුණ කරන්න ඕනේ තුන මහයයින තර හය ගුණකිරීම හය ගුණකිරීම හය හයවරක්කා තිස්සායි තිස්සාය හයෙන් ගුණ කරහම දෙසිය දාසයයි. වර්ග සෙන්න්ටිමට කිය එනවා වර්ග ෙටිට ගන සැටිට හොඳර මතියගන්න සැටිට තුම් පාරක් ගුණේ නොනේ නිසා උඩින් තුනදාන්නේ ගන සැටිමිට කියලා කියනකට. ප්‍රශ් න එකක පරිමාව හට පන්දාහායි ගණස් සෙන්ටිමිටර් කියලා තියෙන්නේ පතුලේ වර්ග පලයදීලා තියෙනවා දතුන්දායි නෙමේ දස්තුන් සියයි කියලනෙ දීලති දස්තුන් සසිියයි වර්ග සැන්ටිමේර් කියලා පරිවාන සුත්ය දනුව දිග පල්ලින් ගුණ කරලා එකක සිංගුණ කනවාන දිග පලින් ගුණ කරහම දිග කියන්නේ මේකනේ පලල කියන්නේ මේක මේ දෙක ගුණ කරහ මෙන්න පතුලේ වර්ගඵලේ තමයි දිම් මේ දෙක ගුණිතේට පතුලේ වර්ග පලය කියලා දාන්න පුළුවන් එක උසිං ගුණ කරහම පරිමාව වෙනවා අපිට දිලතින පතුලේ වර්ගඵලේ දස්තුන් සීයි උසහොයන්නෝන පරිමාව දිලතින හැට පන්දාහයි කියලා. තවඋුසහොයන් රංගු සෙද්දාාස්තුන් සයෙන් ගුණේලා තින්නේ. සාපිය දස්තුන්සිය දෙවත්තම වෙදනවා දස්තුන්සියට දස්තුන්සිය කැනවා බින්දරට බින්දුව කැනවා බිඳුර බිදුදර කෙනනවා. හටබහට දහතුනය පහයි නං මේකට පණහයි එද පණහයි කියලා උස උස කිය කියන්නේ පණහයි. ම මීට කරන්ඩෝනි මීටර සම සියි එ සැටිවිිට පනාාක් ැනත්තරම් මීටර් භාගයි කියක එ උසේනවා මීටර් භාග්‍යයයි කියලන ම් බින්ඳ ඇදම් පා කියල දාන්නත් පුළුවන් තුලනි ප්‍රශ්ණයට යනවා පරිමාව තුන්දසයන සැමර්ලු එක දිග පල උස අනුයාත පූර්ණ වර්ග වේ. පර්ණර්ගය කියන්න මනාවාටද එක්කම සංඛ්‍යාව දෙවතා ගුණලා හැදිනේවා. දෙක දෙකෙන් ගුණනාම හැදෙන පූර්ණ වර්ගය තමා හතර කියන්නේ තුන තුරින් ගුණනාාම ැදනක තමා නේ. හතර හතරින් ගුණාම මදනෙ දසේ පහ පයින් ගුණනාම විසිපා හය හැන් ගුණනාම් තිස්ස, අනියාත කියැ එකක් ළඟ පිහිටි තුනක් කියල කියන්නේ. හතර නවේ දාසේ එකළඟ පිහිටිනි ඒවගේ වෙන්න පුළුවන්. දාසේ විසිපා තිස්සයි වෙන්න පුළුවන්. විතිස් පිසිපාතිස්සයි හතලිස් නව වෙන්න පුුවන් ග අනු්‍යයාත පූර්ණ වර්ග කියලා. එතවට අපට තෝරන් ඉහිනව දිග පාල උස තුුන්දාසයිසය ප්‍රම සාදක කො ගුණිතයක්පි දරල් ියයාග්ි කියලලා දීරතින වරහන්න තුඩේ තර කොම ප්‍රථමක සාදකොල ගුණිතයක් වවි දැල්ිය ගන්නේ ප්‍රථමක සාධක කියන්නේ එක එම සංක්‍යාවෙන් විතරක් බෙදනවා එකෑරන්න තොරට දෙක කියන්නේ ප්‍රථමකයක් තුන කියන්නේ ප්‍රථමකයක් පාකයන් ප්‍රමයක් කත කියන්නේ ප්‍රථමකයක්. ඒැනු ඒ ක් මන තරවනේ වගින් ෙද න හැ කුඩාකෙන් පටන්ගනි දෙකෙන් බෙදෙනනවානි තුන්දා සයිසිය දෙකෙන් බෙ දන්න එදාද සටසිියයක් ක නවා ඒක දෙකෙන් බෙදන්න නවසීයක් කෙනවා ඒක දෙකෙන් බෙදන්න හාරසිය පනහක් කෙනවා ඒක තුනෙම්බෙ දන්න එකසිිය පණහක් කෙනවා ඒක තුනෙම් බෙ දන්න පනහක් කෙනවා ඒක දෙකෙන් බෙදහැකි විසිපහක් කෙනවා විසිපහ පහිම්බෙදහැකි පහක් කෙනවා පා පහින් බෙදවාම එකක් කෙනවා. තුන්දාසසිය ප්‍රථමක සාද කොල්ල ගුණිතයක් විදියට දක්වන්න පුළුවන් දෙකේ කිය තියන දෙක්කරි දෙකයි තුනයි හතරක් තියෙනවා එක දෙ තුන හතර තුනේවත් දෙකක් තියනවා පයි ඒවත් දෙකක් තියනෝ මේගේ හදාගණ්ඩෝනිි මෙන්න මේ වගේ තුනක් පස්සරප්පා විසි පහය දෙනවා තුමරක් තුන නවේ හැදෙනවා පසරපා විසිපායි තුමරතු නොවයයි නව විපා ලළඟ තිය නවයාත ඉතිරිෙ ොක්ද නව විපාය අත යෙන දසේකට අනිාත තුනක් ක අදාගන්න පුලන් දසේගත් ගත්ය මෙතන දෙවරත් දෙක හතරයි දෙවරත් දෙක හරයි හ කර දාසයයි. ත පූර්ණවාර්ග හතරවර කතර දාසයයි තුවරත් වන නවයයි පස්සර පා විසිපායි ර දාසයයි නවය විසිපහයි ගුණ උුණ ොන්න්න දනවා සන්දාා සයිසීය විසිපා දාසය නවය තරට දිග විදියට විසි පහ ගන්න පුළුවන් කලල විදියට ස අයි සමිට ගන්න පුළුවන් උස විදිහට නවයි සටිමිට ගන්න පුළුවන් මේ ටික ගන්න පුළුවන්. පස්සෙල් ප්‍රශ්ටි මෙන්න මේ විදිර ගණකා බාකාර පෙට්ටිය අත්ති නලු ඒකට මේ විදර ගණක්කා ගණක පැත්තකදික පක් වූ ගණක දානවලු ධන පුළුවන් ගණක ප්‍රමාණය යහනවා ති මේ පෙට්ටිය පරිමාව හොයා ගැන මේ කටේක පරිමාාව ඔයාගෙන පෙට්ටිය පරිමාවෙන් කටයක පරිමාව වෙදවන හරි මේක පරිමාව හයමු දි කියද දිග විස්සයි පලල දහටයි උසදායයිමටික ගුණ කරන්න ඕනිි විසධාටෙන් ගුණ කරම තුන්සිට තුන්සිේට ෑ ගුණ කරම් තුන්දාාසයිසියමටි ගුණ කල බලන්ඳෙ ගෙනවා ගන සෙන්න්ටිමේටර්ල් තුන්දදාසයිසියයි කියලා. මේ ගණකේකුඩා ගණක කටේ පරිමාවහයමු පැත්තක දිග. ගණගේක හැම්පත්තම තික සමානයිනිි දොඩ දිගත් පහයි පළලත් පායි උසත් පහයි පාගුණ කිරින් පහගුණ කිරින් පාතමයි දාන්නේ. පසරපා විසිපාවිස් විසි පස්සරප්ා එක සිය පහයි පසරපා විසිපායි විසි පස්වරපපා එක සිය විසිපායි ගන සෙන්ටිමිට කරෙනවා එක කැටේක පරිමාව. තර තුන්දා සයිසයක සේසිපායෙන් බෙදන්න ඕනේ මේ ෙදල බලු විසි අටයි දශම මටක්මයන්නේ ඇ මේදටාව තාසන්න විසි අටයි තම කැට වුදරන්න පුුවන් කැටගණන විසි අටයි උපරිම කැටගණන විසි අටයි දශ මටක් කවුරන්න බෑනි හාවැනිකට යනවා මෙන්න මේ වගේ ත්කක කැටිමට හතරයි දිග හතරයි පල තුනයි උත්ස දෙකයි මේවදේ ගණකාබාකාර් කට පණහාක් කවුරඩ පුළුවන් පෙට්ටියක පරිමාවාහයනවා ඉති අපි එක කටේක පරිමාව හොයමු එක කටයක පරිමාව දිගහතරයි පළලතුනයි උස දෙකයි අතරක්්ට වන දොලායි දොළසර දෙක විසි අතරයි තුර එක කටයක පරිමාවනවා ගනස් සෙන්න්ටිමිට විසිය අතරයි කියලා කට පනාක පරිමාව හන්ඩ පැයි තර විසි අතරකට විසිය අතරනි විසි අතර පණයන් ගුණ කරන්න දෝනනි තරෙනවා කට පනාක පරිමාව එදදා දෙසයි ගන සෙන්න්ටිමීටර කියනවා කැට පනාක පරිමාව දැ එද්දාස් දෙසයක පරිමමාක් තියෙන පැට්ටියක තම මේ අවුරඩුවෙන කට පනහා එම් පරිම එදස් දෙසීයක් වෙන්න නං ගල උස කියද කියලවාන්්ඩෝනනි ඉල්ලාක්කාන් තුන ගුණ ලලා අදහස් දෙසිියයාද දෙෙන්ඩෙපයි බිස්ස ගුණ කනවා දායන්ග එක ගුල දෙසිය එක හය ගුණ කනවා තුරැත් දස් දෙසයි දිග විස්්සයි සටිමර් පයි सेටමර් උසහ සටිමර් මේ විද තමා දිග පාලල උස ලැබන්නේ හත්තනනි පලශ්නට අප යනවා මෙ මේදිර ලෝක කුට්ිය අක්තිය නවල් පැත්ක දික දායයි. ග ගණ කෑටති ලෝකුට ඇතුට දිගත්දායයි පළද්දායි උසද්ධයයි. තුර පරිමාව යඩුව නිදිගත්දායයි පළලදදායයි උසද්ධයයි. දායදායංගුණ කරම් සයි සිය දායංගුණ කරම් දාහයි. ගනසෙන්ටපිට දාහයි කියලනවා ලෝහ ගණක කුට්ටියේ පරිමාව. ඒගේ කුට්ටි අටක් මේකෙන් කුට්ටි අටක් හදනව කියලා තිෙනෙ දාහෙන් අටක් හදනව අපතේ නොවන විදිහයට පුරබි දාහටෙන් බෙදන්න වූ නික කුට්ටියක පරිමාව යන්න මේකෙන් කුටි අට හදන්න තොර එකවයන්ඩ දාටෙන් බෙදන් ඩෝනනි දාටෙන් බෙදමෙන් එක සී විසි පහයි ගන සන්ටමිට එකසිී විසිපා කියලෙනවා එක උඩා කුට්ටියක පරිමාව හරිම එකයි ගණකයක්ම හදන්නේ ගණකාකාරගුට්ටියම්මනි තරමේ දිගත්ත එකයි පලලත් සමානය උසත් සමානයයිනි ත්‍රක සසිසි පාකෝම හැදන දික පාලිගු කල පල සිංගු කලා. එක විලක්ම පස්සරපා විසිපායි විසි වස්සරපා එක සිය විසිපායි. එම ැද නෙරකුට පැත්තක දිගෙනවා කොඩාකුට්ටියේ පත්ක දිග ප සටිමිට කියලා. අන් හාතිය නෙක්. ඒක මේ විදිර තියන ලෝහ ගණයඋුණු කරලා ගණක හැඩති ලෝහයඋුණු කරලා. අටක් හදනවා ඒ එත ොඩට කුට්ටේක පරිමාක් සය විසිපායක පත්ක දිි හ තියෙන්නේ පහයි සෙන්ටිවිින්ට කියලා තමයින්නේ. ටයිනි ප්‍රශ්නයට යනවා මෙන්න මේ වි කුඩා සබම් පැටිතිවා. මෙ පැත්තට හයි මෙ පැත රටයි උස තුනයි. ත හයේව කියක් මේ ගහන්ඩ පුළුවන්ද. පනහට. පරි මටයින හයවරක්ට හටයි පරිම අටයි ගහන්න පුළුවන්. කට අටයි දාන්න පුළුවන් මේ පැත්තර මේ දිට. මේ පත්තර කියක් දාන්න පුළුවන්ද.හතලියයි කියන්නේ දීලා තියෙන්නේ. මෙවත්තර අටයි මේ සම්පර්ණය කහතලිය ඒතකට මේ වැත් අතලිය නම් මේ වැත අහතලියයින. හතලි අටෙන් බදවාම් පහයි කැන හරස් සතට කෑලි පහයි ගහන්න පුළුවන්. මේ අතර කෑලි පහයි ගහන්න පුළුවන්. උස. තර තුනයින උස තියෙන්නේ තුනේවකයක්ද තිය තුනින් බෙදුහම දහයක්කු සෑතර ගහන්න පුළුවන් සබන් කෑලි ගාන හොයන්ඩ මෙවිද අපට හදාගන්න පුළුවන්. දිය පැත්තට අටක් දාන පුළුවන් සබන් කෑලි. පළල පැත්තට පාක් ධාන පුළුවන් සබැත්තට ාන්න පුුවන් මුළු සබන් කට ගණනමරික් ගුණ කරනට පයිං ගුණ කල පහත් තුනින් ගුණ කරනවා අටරපාතලියයි හතලිය තුනින් ගුණ කරන්න උසබතර දායයි තුන නෙමෙයින්තිය නිේද දාය තුනකන්ටික තුනේ දායක් ගාණ්ඩ පුළන්තියට උපරිම උසපැතරෙ දායයි අට පයින් ගුණ කර මතලේ හතරියයි දායිංගුණ කරන්න නෙකුටනවා හාරසියයි කියලා එනම් කට හාරසීයක් තමා මේ පෙට්ටි අසුරන්න පුළුවන් කුඩා සබන් කට හාරසියක්.